සාද්ද හම් වැසිවස්සමින් සනසාලෝ යෝගසවන් සියල් සත්තෙට අත් කරදුන් ලොතුරෝ අමනිවං අවිදු අන්දුර පිරුණු ලොවට පෑයෝ සඳ මණ්ඩලවන් සාදු සාදු පල්ලෙමු වඳිමු අමාමෑණි බුදුරුවන් දෙවින ලොවට සිසිල තැනු ගල්ලෙන සේසිත අඳුන් පින පවට නැමුණු සැම්මට ආවා අඳුරට ඉඩ කඩ නුදුන් කරුණාවෙන් ලොට දෙසෝ අපලොතෝ මුනි රජුන් සාදු සාදු දහම් වඳිමු තබ්බදත් අත් මුදුන් සාදු කියන්න වාසනාවන්ත ගුණගරුක ශ්‍රද්ධාකාමී සුපින්වතුනි මිස්ථානේ වැඩහිඳ වදාරන පිංසරු මහා සංඝරත්නය අපට නිරන්තරයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් ආශ්‍රය නිශ්‍රය කරන ඒ වගේම විටක ගුරුත්න්හි අපි සලකන අපේ වරායායේ සමිත පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙන් ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් පාදහාභි වන්දනීයෙන් යුක්තු අවසර ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේදී මේ උතුම් දේශනාව මෙසේ ආරම්භ වෙනකොට අපේ අනුසා මහත්මිය විසින් අපි නිරන්තරයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් ආශ්‍රය කරන එතුමිය විසින් සිය ආදරණීය පියාණන් වහන්සේගේ වර්ෂ පූර්ණ පින්කම සිහිපත් කරගෙන සිදු කරන මේ මහා උතුම් කවිවන දේශනාවට අපට ආරාධනා කරන්නට යෙදුනා. අපි ප්‍රාර්ථනා කරමු පින්වතුනි මුලින්ම කේ ඒ වීරසිංහ පියාණන් වහන්සේට නිවන සඳහාම මේ පින්කුසල් හේතු වාසනා වේවා කියලා අපි හැම දෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පිනතුනි තාත්තා කෙනෙක්ගේ ගුණය අගය වටිනාකම පිංගතුනි වචන වලින් කියා නිව කරන්න බැරි තරම් තාත්තා කෙනෙක් දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම මේ ලෝකේ වචන වලට පෙරලන්න බැරි තරම් අම්මා සඳක් වෙනකොට ඒ සඳට පිටුපසින් ඉඳන් අපට එළිය දෙන ඉර අපේ තාත්තා මවකට මුවාවි දිනේ සෙනෙහස නිසාම ගොඩාක් දරුවන්ට තාත්තාගේ සෙනෙහස දැනුණ අඩුයි. උදේ පාන්දර කහටෝගොරක් තේගොරක් බීලා වත්තේ පිටියේ වැඩට යන ආදරණීය රත්තරන් තාත්තා
ගිනි කාෂ්ටක අවුවේ දහඩිය පෙරාගෙන දුක් වින්දේ. තාත්තගේ බඩ පුරව ගන්න නෙමෙයි. බඩගිනි කියලා අම්මා ළඟට ගිහින් කියනකොට අම්මා අපට රස මසවල ඔයලා දුන්නේ. තාත්තා දුක් විඳලා හොයා පුසල්ලි වලින්. කන කරාවිත්තන් සෙල්ලම් බඩු බෝනිකෝ අපට ඕනේ කියලා අම්මා ළඟට ගිහින් අඬනකොට අම්මා අපට අරන් දුන්නේ තාත්තා දුක් විඳලා හොයා පුසල්ලි වලින්. මහා රාත්‍රිය වෙනකන් වැඩ කරලා ගෙදර එනකොට තාත්තා දරුව හොඳටම නිදි. දුව පුතා කෑවද බීවද කියලා අහලා තමයි තාත්තලත් පිංගුතුනි බත් පිඟා නතට ගත්තේ. ඒ තමයි තාත්තගේ සෙනෙහස. ඒ උතුම් තාත්තා පිළිබඳ මේ ලෝකේ වැඩිපුර කවි ගීත නොලියුණාට තාත්තගේ සෙනෙහස මේ මහා මේරුවටත් වඩා විශාලයි. අපි මෙතෙන් සිට අසමු කවි දහම් දේශනාවක් ඔබේ සවන්පත් දඹදෙව් තලාව දෙසට යොමු කරමින් එක්තරා පියෙකුට උරුමුණ අනුවේදනීය කතා පුවතක් අසන්න කවි දහම් දෙසවන් යොමාගෙන නැවත වතාවක් සාදුකාරයක් පවත්වලා නැති බැරි කමක් මට නොදැනෙන නියාවෙනි දුක් කරදර මැඳින් මාහැදු පියානනි හරි මඟමියයි පෙන්වා දුන් සදානනි නිවනින් නිවේවාදර පියානනි නිවනින් නිවේවා ආදර පියානනි නිවනින් නිවේවා ආදර පියානනි මත කිසි දිනක නොවැටෙන්නට මුලාවේ ඇස කන යෝමා කාවින් කාවි කාලාවේ තොරතොර සොයා යන්නට මේ වේලාවේ නවතිමු මොතෙකට දඹදිව තලාවේ පිංතුනේ දා ලෝතර තථාගතයන් වහන්සේ ධර්මාන සමයේ උන් වහන්සේ සෞ සත සසරින් නිතර කරන්නට දහම් දේශන කාලයේ එක්තරා දඹදිව සවැත් නුවර ගම්මානයක පින්වතුනි ඉසුරුබර පවුලක් ජීවත් වුණා. 800,000 පමණ ධනෙ තිබුණු මේ බමුණගේ බැමිණිය
අකාලේ මිය පරලෝ යනකොට දරුවන් සතර දිනාම මේ පියතුමා පින්වතුනේ දුක් මහන්සියෙන් උස්මහත් කරන්නට වුණා. ඔවුන් විවාහ කරලා දීලා ලක්ෂයේ බැගින් බෙදලා දෙනකොට දැන් 400,000 මේ තාත්තා ළඟ තිබුණා. දරුවන් දවසින් දවස දවසින් දවස පියතුමා ළඟ තිබෙන මිල මුදල් ගැනම සිත සිතා පින්නතුනි. ඉතුරු 400,000 තාත්තගෙන් ඉල්ලා ගන්නකොට තාත්තා ළඟ තිබුණු ඉඩකඩම් මිල මුදල් දරුවන්ට දෙනකොට ටික කාලයක් ගත වෙනකොට පින්වතුනි දරුවන් නිවෙස් වලට පියතුමා යනකොට වියදම හරිසරයි අපට දාරෝ ඇත අපටයි කියා වැඩි පුර දුන් දෙද නැත. තුන් වේලම ගෙදර ආඩුවක් නොමැත තව තුන් දෙනෙක් දරුවන් නොබ ළඟම ඇත. මේගෙට එන පාර විතරක් මෙද දන්නේ ලොකු පුතු විතරක්ද දරුවන්නට ඉන්නේ. වැඩිපුර කියා අපියට මොනෙ වාද දුන්නේ අසරණ අප ගැනත් ඇයි ඔබ නොසිතන්නේ. පින්නතුනි වර්තමාන කාලයේ සමහර දරුවෝ ඉන්න ඉඩකඩම් ගේදර වතුපිටි බංගලා තන්න මාන්න නිලබල තියනකන් විතරක් දෙමාපියන්ට සලකන. ඉන්පසු මහපාරට බලුකොටුවට කොකුල් කෝඩුවට ගෙයි පිරික්කන්නට දෙමාපියන් නැදලා දාන දරුවන් අනන්තවත් අපේ සමාජයේ දකින්ට ලැබෙනවා. එදාර තාත්තා ගෙදරකින් ගෙදරකට සරණක් පිලිසරණක් පතාගෙන ගමන් කරනකොට පින්නතුනි එදා දෙවනි පුතාගේ ගෙදරටත් මේ තාත්තා පැමිණුණා. දෙවනි පුතෝගේ සත්කාර ටික කලයි ලැබුණේ බමුණට. ලේලෙගෙන් කෙනහිලිද වෙනවා වඩා වෙනදා තිබුණට වඩා පෙරදා තිබුණට.
ගහෙන් වැටුනම ගොනාන්නා වගේ බැලුවම හරියට තිවැනි පුතුගේ ගෙද්දර යනවා මක් කරන්නද කරුමිට මක් කරන්නද කරුමිට බාල පුතු ටික කලක් සලකයි ඉන්පසු සැලකිලි මොනවා කෙරුවත් ලෙලිගෙන්නේ නිරන්තරෙම ගෙරවිලි නිරන්තරෙම ගෙරවිලි මුන්නු බොරන් මිනි බිරියෝ සිටියත් ඔන්ගෙන්නරි මැසිවිලි බාලේ පුතුගේ ගෙදර යනවා පොඩි ගසාගෙන වැරැලි පොඩි ගසාගෙන වැරැලි නාකියා මොසලයි ගෙදරට වගතුවක් නම් නෑනේ අහෝ අසරන මහලු බමුණා ඉරනමටම පැරදුනේ ඉරනමටමය පැරදුනේ පින්නතුනේ ගෙදරකින් ගෙදරකට සරණක් පිළිසරණක් පතාගෙන යනකොට දරුවන්ගෙන් නොඑක් අඩත් තෙප්පරකම් මැද තාත්තා දරුවන්ගේ සැලකිලි නැති වුණු තැන දෙනෙතෙහි නැගුණු කඳුළු බිඳු පිසදාමින් පිංගතුනි එදා මහ මගට ගමන් කළා තාත්තගේ සෙනෙහස විශාල ප්‍රදේශයකට හෙවන දුන් රෝක්ෂ ගසක් මෙන් කඩා වැටෙනකොට එදා පිංගතුනි යන එන මං නැති වුණු තාත්තා අම්බලමකට ගිහින් නතර වී කල්ගත කරනකොට යාචකාදීන් පිරිච්ච අම්බලමේ සමහරුන් කියන්නට වුණා ඔබට සරණක් ලබා ගන්නට ඕනේ නම් දේවරම් බෙහෙරේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නෝ උන්වහන්සේ අසරණයින් හට නොයෙක් ලෙසින් පිහිට උපකාර කරනෝ බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් මුණගැසෙන්ට කියලා කිව්වා. එසේ දෙවරම් බෙහෙර බලා ගමන් කරන මේ බමුණ පින්වතුනි ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේගේ පා වැඳලා සියලු විස්තර බුදුරජාණන් වහන්සේට පවසන්නට වුණා. ඒ අවස්ථාවේදී මේ බමුණ පවසනවා පින්වතුනි ස්වාමීනි දරුවන්ට වඩා
මම මේ සැරයටියට ණයගති. සැරයටියට ණයගති ඇයි කියලා බුදුරජාණන් වහන්සේ අසනකොට බමුණා කියනවා, දරුවන්ට වඩා මට දැන් මේ සැරයටිය වටිනවා. බල්ලෙකු ගෝනෙකු ලොහෝ බැඳ ඉදිරියට එන එවිටද සැරයටිය මංගේ අත් දෙකට ගෙන වල් කාලමින් යහැකම ගමන යන්නේ ඊටත් වඩා උපකාර මොටද වෙන. බුදුහාමුදුරුවනේ, බල්ලෙක් ගොනෙක් මා පසුපස හඹාගෙන එනකොට මේ සැරයටිය මට මහත් උපකාරයක් වුණා. ලී දණ්ඩෙන් හැදුව අප්‍රාණික සැරයටිය මා ජීවිත කාලේ දහදුක් විඳ හැදුවද දරුවන්ට වඩා දැන්නම් මට වටිනවා ස්වාමීනි. ඒ විතරක් නෙමෙයි, අඳුරු මාවෙතක යන විට මහරක මඟ ඉදිරියෙන් පෙන්වයි මා හට ඒක ගඟක ගැඹුර පෙන්වයි ගොඩ යන දාක පැකිලි වැටෙන විට මට සාවියකි මේක. කරවලේ අඳුරු මාවතක ගමන් කරනකොට මග ඉදිරියෙන් පෙන්වන්නට මට මේ සැරයටිය මහත්සේ උපකාරී වෙනවා. ගඟක ගැඹුර පෙන්වන්නටත් බුදුහාමුදුරුවනේ මේ සැරයටිය තමයි මට උපකාර වන්නේ. දුටු විට පියානනි කීවත් දොර ජානයේ අසත් පුරුස ගතිනිම් නැත අපමනයේ දුන්නත් මාගේ දරුවන්නට තිබෝදානය. සැරයටියට තිබේ සාමිනි කළ ගුණය. අඹුවන් ලාවා මාපන්න දමන විට සැඟවෙයි පුත්තු මට නොපෙනී යන ලෙසට දෙනෙතින් වැටෙන මුත් සාමිනි කඳුළු කැට මේ සැරයටිය නම් මහසම්
පෙත කී මට දරුවන්ගෙන් මතු සැලකිලි පතා ඔවුන් පෝෂණය කළත් ඔවුන් මිනිස්කමට නිගා කරයි. රැකිය යුතු අවධියේ මව්පියන් නිවසින් නෙලවා දමන දරුවන් පරලොව අපාගතව දුක් විඳින්නේමය. බමුණ අද අසවල්තන සම්මන්ත්‍රණයක් තිබේ. මා කියා දෙන ගාථා හතර පාඩම් කරමින් සම්මන්ත්‍රණ ශාලාවට ගොස් මේ ගාථා සතර නොබියව කියවන්නයි බුදුරජාණන් වහන්සේ ඔහුට පැවසුවා. ඒ ගාථා තුළ යේහි ජාතේහි නන්දිසං යේසංච භව මිච්චියං තේමින් ධාරේහි සම්මුච්චා සාවෙ වාරෙන්ති සෝකරං. පින්නතුනි, එදා බමුණා සබේට ගිහින් අර ගාථාව පින්වතුනි සජ්ජායනය කරා. එහි අරුත වන්නේ ඒ දවස බමුණු නීතිය තමයි, දෙමාපියන්ට සලකන්ඩ හැකියාව තිබිලත් නොසලකා හරින දරුවෝ එසැනින් එල්ලා මරා දමන නීතියක් එදා දඹදිව තිබුණා. සභාව මැද බමුණන් එදා මේ දරුවන් සභාවට කැඳවා එල්ලා මරන්නට සූදානම් වුණා. පින්නතුනි, දෙමාපියන්ට දරුවෝ කොයි තරම් වැරදි කළත් දෙමාපියෝ සමාව දෙන එක නම් කවදාවත් නතර කරන්නේ නැහැ. අර බමුණු සභාව මැද මේ දරුවන් එල්ලා මරන්නට යනකොට අර පියතුමා ඉදිරියට පැන මෙහෙම කියන්නට වුණා. අනේසු පින්වත් හිතවත් බමුණනි, නොමරනු දරුවන් සතර දෙනා. විහිලුවටයි මම කියෝ ඒටෙක, මගේ හිත තරමක් වියරුණා. මාහට නිතරම හොඳ හැටි සලකයි, ලේලිලාද මාගේ සතුට දිනා. සම්මාව තෙනුමැන මාහට ඉවසා, කවුරුත් නෑ මේ දරුවිනා, කවුරුත් නැමි දරුවිනා. බමුණා ධාරක සෙනෙහසින් බමුණු සභාව මැද දරුවන්ට සමාව දෙන්නට මෙන් ඉල්ලන්නට වුණා. බලන්න පින්වතුනි, නොසලකා මහපාරට වැටුණු තාත්තට
ඉඩකඩම් සියල්ල මිල මුදල් අහිමි වුණත් දරුවන් දුකක වැටුණු වෙලාවේදී දරුවන්ගේ පැත්ත ගන්නෙම දරුවන් පිළිබඳ තියෙන අසීමාන්තික සෙනෙහස නිසාවෙන්මයි. අපි ඔබේ තාත්තලා තුලත් ඒ සෙනෙහස පින්වතුනේ අනන්ත අප්‍රමාණ විදිහට තියෙනවා. එන් අනතුරුව මින් පසුවට දෙමාපියන්ට නොසලකා හැරියොත් පින්වතුනේ කිසිම සමාවක් නැති බව බමුණු සභාව තුළ පවසමින් දරුවන්ට අවවාද කරන්නට වුණා. එදා නීතියට බය වුණු දරුවන් තාත්තව අරගෙන ගිහින් ඉතාමත් ආදරෙන් සෙනෙහසින් තාත්තට සලකනවා. එක දවසක් දා ලෝතුරු තථාගතයන් වහන්සේ මුණ ගැසින්ට යන බමුණ සලුවක් අරගෙන ගිහින් බුදුරජාණන් වහන්සේට පුදනකොට බමුණා පවසනවා, බුදුහාමුදුරුවනි මගේ දරුවෝ දැම්මට ඉතාමත් හොඳින් සලකනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ හදවතින් පිය සෙනෙහසින් නෙමෙයි බමුණ, නීතියට තියෙන බය නිසා. ඔය සලුවත් අරගෙන දරුවොත් එක්කගෙන ඇවිත් මට පූජ කරන්න, මන් දරුවන්ට දම් දෙසන්නම්. එදා බුදුරජාණන් වහන්සේ ළඟට එන දරුවන්ට බුදු පියාණන් වහන්සේ දහම් දෙසන්නට වුණා. දෙමාපියන්නට උපස්ථානයද පෙර නුව නැත්තෝ කෙරෝය. ඒ පින් මහිමින් දෙන්නෝ දහක් මැන්ද ගරෝ සම්මානද දැරෝය. කිසිවක් අඩෝ නැති යසස පිරිස බල කිතුගෝසාවද පිරෝය. එවැනි දරෝ පින්වෙත හැමදාමත් ලොවටම උත්තම දරෝය, ලොවටම උත්තම දරෝය.